ඔබට මතක ඇති අපි පසුගිය සති කීපය පුරාවට මේ පරිගණක ජාලකරණය සම්බන්ධව කතා කරද්දී අපි කිව්වා පරිගණක ජාලකරණය ගැන කතා කරද්දී නීතිමාලාවන් එහෙමත් නැත්නම් ප්‍රොටෝකෝල්ස් ගැන සැලකිලිමත් වීම තමයි වඩා වැදගත් වෙන්නේ මන්ද පරිගණක ජාලයක් හැම වෙලාවෙදිම නීතිමාලාවන් සමග කටයුතු කරන නිසා වෙන්නේ. ඉතින් පරිගණක ජාලයක තිබෙන කුමන හෝ තාක්ෂණික දෙයක් මොනෑම් හෝ නීතිමාලාවකට යටත්ව තමයි වැඩ කරන්නේ. ඉතින් මෙම නීතිමාලාවන් සෑහෙන ප්‍රමාණයක් පරිගණක ජාලකරණයේදී අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් මේ නීතිමාලාවන් වර්ගීකරණයකට ලක් කරලා එහෙමත් නැත්නම් layered model එකකට structures නැත්නම් layered structure එකකට අපිට පුළුවන් මේ protocols වර්ගීකරණය කරන්න නැත්නම් වෙන්කර හඳුනා ගන්න. ඒ වෙන්කර හඳුනා ගැනීම එහෙමත් නැත්නම් කාණ්ඩගත කරලා හඳුනා ගැනීම හරහා පරිගණක ජාලයක තියෙන පරිගණක ජාලකරණ නීතිමාලාවන් එකක් හෝ කිහිපයක් පිළිබඳව අවබෝධය ලබා ගැනීමෙන් යම්කිසි එක කාණ්ඩයක එම කාණ්ඩයේ තිබෙන අනිකුත් නීතිමාලාවන් පිළිබඳව දල අදහසක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් අපි මේ කියන layered model එක තියෙන එක layer එක protocols දෙක තුනක් ඉගෙන ගත්තාම එම layer එකේ තියෙන අනිකුත් සෑම protocol එකකම තියෙන common category common characteristics හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ ආකාරයට පරිගණක ජාලකරණය පිළිබඳ අධ්‍යයනය සඳහා අපි විසින් යොදා ගන්නා මේ කාණ්ඩගත කිරීමේ ආකාර දෙකක් තියෙනවා. එහෙමත් නැත්නම් layered model දෙකක් තියෙනවා. එකක් තමයි Department of Defense ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් හඳුන්වා දීලා තියෙන TCP/IP reference model එක. ඊට අමතරව ලෝකයේ තත්ත්වකරණය සම්බන්ධව නමක් දිනාගෙන ඉන්න ISO සමාගම විසින් හඳුන්වා දීලා තියෙන OSI layered model එක. ඉතින් මේ layered model දෙකෙන් අපි ගොඩක් වෙලාවට පරිගණක ජාලකරණය සම්බන්ධව මූලික හැදෑරීම් කරන පිරිසට අපි කියන්නේ TCP/IP layered model එක පාවිච්චි කරලා network ඉගෙන ගන්න පටන් ගන්න කියලා. මොකද ඒකේ තියෙන layers හතරක් නිසා. ඉතින් වර්තමානයේ මේ layers හතරක් තියෙන එක layers පහක් දක්වා වෙන්කර හඳුන්වා අධ්‍යයනය කිරීමට අපි යොදා ගන්නවා. මොකද අපේ පහසුව සඳහා TCP/IP reference model එකේ තියෙන network access කියන layer එක physical සහ data link කියන layers දෙකට වෙන් කර OSI reference model එකේ තියෙන විදිහටම වෙන් කරලා කතා කරන්න අධ්‍යයනය කරන්න කට්ටිය පෙළඹිලා තියෙනවා. මොකද ඒ හරහා අමතර දැනීමක් අපිට ලබා ගන්න පුළුවන් නිසා මේ network protocol සම්බන්ධව. ඉතින් අද අපි කතා කරන්න යන්නේ network layer එක. එහෙමත් නැත්නම් TCP/IP reference model එකේ කියන විදිහට internet layer එක. OSI reference model එකේ කියන විදිහට network layer එක. එහෙමත් නැත්නම් layer 3 කියන layer එක ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ network layer එක ගත්තොත් එහෙම මේ network layer එකේ ඔබට මූලිකව අර්ථකථනය කරොත් එහෙම මේ network layer එක network layer එක එහෙමත් නැත්නම් අපි කියනවා L3 කියලා reference models අනුව network layer එකේ තියෙන protocols මූලිකව ගත්තොත් එහෙම ක්‍රියාකාරීත්වය ගැන අවධානය යොමු කරොත් මේ කියන protocols ක්‍රියාකාරකම් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. network layer එකේ තියෙන protocols එකපසකින් ඔබ ගත්තොත් එහෙම network layer එකට අදාළව තියෙන responsibilities වලින් එකක් වෙන logical addressing නැත්තම් මොනෑම් හෝ පරිගණක ජාලකරණයකට සම්බන්ධ වෙලා පරිගණක ජාලයකට සම්බන්ධ වෙලා තියෙන උපකරණයකට
තාර්කික ලිපියක් එහෙමත් නැත්නම් logical address එකක් සපයා දීමට අදාළ protocols නීතිමාලාවන් ගොනු කරලා තියෙන්නේ network layer එකේ තුල. මේකට උදාහරණ තමයි IP address කියන ඒවා. IP address කියලා කියන්නේ internet protocol. එහෙමත් නැත්නම් අපි කියනවා නීතිමාලාවක්. මේ කියන නීතිමාලාව යටත් වෙන්නේ logical addressing කියන ක්‍රියාකාරකම සපුරා ගන්න භාවිතා කරන නීතිමාලාවක් හැටියට. ඉතින් මීට අමතරව logical addresses තියෙන නැත්නම් logical addressing වලට අදාළ නීතිමාලාවන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් Apple Talk, IPX වගේ protocols තියෙනවා. නමුත් ගොඩාක් වෙලාවට දැන් ලෝකයේ පරිගණක ජාල බහුලවම පාවිච්චි කරන logical addressing protocol එක තමයි IP address කියන වර්ගය. ඉතින් මෙන්න මේ IP address කියන එක network layer එකේ logical addressing වලට අදාළ protocol එකක් හැටියට අපි සලකනවා. ඊට අමතරව මේ IP address එක IP address කියන protocol එකට versions දෙකක් තියෙනවා. එකක් අපි කියනවා IPv4, අනිත් එක අපි සලකුණු කරනවා IPv6 හැටියට. IP version 4, IP version 6 හැටියට versions දෙකකුත් මේ අදාළ protocol එකේ දැන් අපිට දකින්න පුළුවන් වෙනවා. මීට අමතරව ඊළඟ කාර්යය වෙන්නේ network layer එකේ අදාළ data communication එකට අවශ්‍ය destination එක. ඔබ දත්තයක් එක තැනක ඉඳන් තව තැනකට ගමන් කරද්දී ඒ දත්තේ ගමනාන්තය අපි හරියාකාරව දැනගෙන ඉන්න ඕන මේ දත්තය ගමන් කරවන්න පරිගණක ජාලය හරහා. ඉතින් මේ ගමනාන්තය මොකක්ද කියන එක නැත්තම් මේ කියන දත්ත තමන් පටන් ගත්ත තැනේ සිට නැත්තම් ආරම්භක ස්ථානයේ සිට අවසාන ස්ථානය දක්වා එහෙමත් නැත්නම් සෝස් එකේ ඉඳලා ඩෙස්ටිනේෂන් එක වෙත data communication වෙන්න තියෙන බෙස්ම පාත් එක තෝරා දීමට අදාළ වෙන නීතිමාලාවන් සකස් කරලා ගොනු කරලා තියෙන්නේ මේ කියන network layer එක තුල. ඉතින් best path selection එක එහෙමත් නැත්නම් අපි කියනවා best route එක නැත්නම් මේ route කියන එකට සමහර කට්ටිය route කියලාත් පාවිච්චි කරනවා. ඉතින් මේ best route එක select කරන එක සහ අදාළ devices වලට logical addresses සපයන එක තමයි network layer එකේ responsibilities වෙන්නේ. එහෙමත් නැත්නම් encapsulation process එකේදී අදාළ encapsulation කරන data එක network layer එකට ආවට පස්සේ network layer එකෙන් තමයි destination එකේ IP address එක, source එකේ IP address එක අන්තර්ගත කරන්නේ. ඒ වගේමයි මේ network layer එකම තමයි හොඳම path එක මොකක්ද මේ අදාළ destination එකට මේ කියපු data එක යවන්න කියන කතාව නැත්තම් ඒ කියන දේ තීරණය කරන්න උපකාර වෙන්නේ. ඉතින් network layer එකේ routes නැත්තම් best route select කරන්න අපි පාවිච්චි කරන ක්‍රමවේද කීපයක් තියෙනවා. නැත්තම් routing ගැන ගත්තොත් එහෙම routing කරන්න ආකාර කීපයකින් network layer එකේ නීතිමාලාවන් සැකසීලා තියෙනවා. ඉතින් ඒ අදාළ protocols සෑහෙන ප්‍රමාණයක් අපි වැඩිදුර අධ්‍යාපනය කරද්දී net පරිගණක ජාලකරණය සම්බන්ධව ඔබට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පළවෙනියම මතක් කරන්න ඕන මේ encapsulation process එකේදී මෙන්න මේ දේවල් තමයි network layer එකේ protocols වලින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ best path එක select කරගන්නකොට අපි manually best path එක තෝරා ගන්න ක්‍රමවේද තියෙනවා.
මැනුවල් නැත්තම් අපි විසින්ම බෙස් පාත් එක තෝරලා දෙන ක්‍රමවේද තියෙනවා. ඊට අමතරව ඩයිනමික් විදිහට නීතිමාලාවන් පාවිච්චි කරලා ඩයිනමික් රවුටින් ප්‍රොටෝකෝල්ස් පාවිච්චි කරලා ඩයිනමික් රවුටින් ප්‍රොටෝකෝල්ස් පාවිච්චි කරලා මේ බෙස් පාත් එක තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඩයිනමික් රවුටින් ප්‍රොටෝකෝල්ස් පාවිච්චි කරලා බෙස් පාත් එක තෝරා ගැනීමේදී තවත් පහළට වර්ගීකරණය කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් ඇටියට මේ ඩයිනමික් රවුටින් ප්‍රොටෝකෝල්ස් මූලික වශයෙන් තවත් කොටස් දෙකකට නැත්නම් අතු දෙකකට වෙන් කරන්න පුළුවන්. අපිට ඉන්ටීරියර් ගේට්වේ ප්‍රොටෝකෝල් කියන කොටසත් එක්ස්ටීරියර් ගේට්වේ ප්‍රොටෝකෝල් කියන කොටසටත් වර්ගීකරණය කරන්න පුළුවන්. මේ ඉන්ටීරියර් ගේට්වේ ප්‍රොටෝකෝල්ස් යටතේ ඔබට දකින්න පුළුවන් තවත් කොටස් දෙකක් එක්ස්ටීරියර් ගේට්වේ ප්‍රොටෝකෝල් යටතේ ඔබට දකින්න පුළුවන් එක තව අණු කොටසක් පමණයි. ඉන්ටීරියර් ගේට්වේ ප්‍රොටෝකෝල්ස් වලදී බෙදෙන එක කාණ්ඩයක් තමයි අපි කතා කරන Distance Vector Routing Protocols කියන ජාතිය. අනිත් කොටස තමයි Link State Routing Protocol කියන ජාතිය. ඉතින් මීට අමතරව Exterior Gateway Protocols වලදී අපි පාවිච්චි කරන්නේ Path Vector Routing Protocols. එතකොට මේ කියන distance vector, link state, path vector protocols ගත්තොත් එහෙම මේවට උදාහරණ හැටියට අපි සඳහන් කළොත් distance vector routing protocols වලට උදාහරණ හැටියට අපිට routing information protocol, Enhanced Interior Gateway Routing Protocol වගේ protocols අපිට සඳහන් කරන්න පුළුවන්. Link State Routing Protocol සැටියට ගත්තොත් අපිට සටහන් කරන්න පුළුවන් Open Shortest Path First Routing Protocol එක, Intermediate System to Intermediate System කියන Routing Protocol එක අපිට සලකුණු කරන්න පුළුවන්. ඊනඟටරුව Path Vector Routing Protocol සැටියට අපිට සලකුණු කරන්න පුළුවන් වෙන්නේ BGP එහෙමත් නැත්නම් Border Gateway Protocol කියන protocol එක. ඉතින් ඔබට පේනවා ඇති දැන් මේ වර්ගීකරණය කොතෙක් දුරට සංකීර්ණද කියලා. සෑහෙන කොටස් කීපයකට වර්ගීකරණය වෙලා අවසානයේදී තමයි ඔබට දකින්න පුළුවන් වෙන්නේ මොනවාද මේ routing protocols කියලා. ඉතින් ඔබ network layer එක ගැන අධ්‍යයනය කරනවා නම් ඔබට තියෙන හොඳම දේ තමයි මෙන්න මේ වර්ගීකරණය ගැන අවබෝධය යොමු කරලා මේ අපි සටහන් කරපු IP version 4 කියන්නේ මොකක්ද, IP version 6 කියන්නේ මොකක්ද, routing information protocol කියන්නේ මොකක්ද, enhanced interior gateway routing protocol කියන්නේ මොකක්ද, open shortest path first කියන routing protocol එකේ මොනවාද වෙන්නේ, ඒ ISIS කියලා routing protocol එකක් තියෙන්නේ, path vector කියලා කැටගරියක් ඇටතේ BGP තියෙන්නේ මොකටද, මේ දේවල් ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. ඒකට මේ protocol සම්බන්ධව ඔබ අධ්‍යයනය කරා කියලා කියන්නේ network layer එකේ තියෙන ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔබ පූර්ණ අවබෝධයක් ලබා ගන්නවා කියන එක. ඉතින් මම හිතනවා දැන් ඔබට පැහැදිලි ඇති මේ network layer එකේ තියෙන දේවල් මොනවාද කියලා. ඉතින් මූලික හැඳින්වීමක් හැටියට මේ පාඩම සලකන නිසා network layer එක සම්බන්ධව අපි ගොඩක් වෙලාවට මේ logical addressers කියන එක සෑහෙන වැදගත්. ඕනෑම device එකකට logical address එකක් network එකේ තියෙන්න ඕන. එහෙම නැත්නම් network communication එකක් ඇති කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව අපි කතා බහ කරනවා මූලික තොරතුරු සහ routing කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව අපි කෙටි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඊට අමතරව මේ කියන manual routing, dynamic routing protocol සම්බන්ධව අපි කතා කරන්න බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. මොකද ඒ සාකච්ඡාවේ සංවාදයේ ගෙනියනවා නම් අපිට සෑහෙන දුරක් මේ සංවාදයේ ගෙනියන්න පුළුවන්. මේ දේවල් සියලු දෙයක්ම ඔබට CCNA routing and switching වලදී දැක ගන්න පුළුවන් කාරණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විටින් විට මේ පිළිබඳ යම් යම් දැනුම් කොටස් ඔබ වෙත යොමු කරන්න සහ ඔබට දැනගන්න සලස්වන්න විවිධ webinar series මගින් අපි පවත්වන local webinar series ඒ වගේම international webinar series වලින් අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ දැනුම ළඟා කරලා දෙන්න. ඉතින් අපි බලමු එහෙනම් මෙතනින් එහාට ඉස්සරහට ගිහිල්ලා දැන් ඔබට අවබෝධයක් තියෙනවා network layer එක කියන්නේ මොකක්ද, ඒවා තියෙන protocols මූලිකව කොටස් දෙකකට බෙදෙනවාය. ඒ කොටස් මොනවාද, ඒයින් පසු බෙදෙන ආංශික කොටස් මොනවාද කියන එක ගැන සහ අවසානයේදී මොනවාද මේ දේවල් වලට උදාහරණ නැත්තම් ඒ protocols මොනවාද පාවිච්චි වෙන්නේ කියලාත් ඔබට අවබෝධයක් දැන් තියෙනවා. හොඳයි, අපි network layer එකේ protocols ගැන කතා කරන්න ගත්තොත් එහෙම මූලිකව අර මම කලින් කිව්වා වගේ network layer එක කියලා කියන්නේ packet කියන PDU එක අන්තර්ගත වෙන protocols ගණනාවක් යෙදවෙන layer එකක්. මෙහිදී encapsulation process එක වෙනකොට network layer එකෙන් packet data link layer එකට යොමු කරවනවා. data link layer එකෙන් frames හැටියට packets convert වෙනවා. අපි frames ගැන කතා කරා ගිය සතියේ. ඉන් අනතුරුව bits and bytes වලට convert වෙනවා physical layer එකේදී. convert වෙච්ච binaries අදාළ media එකට අනුකූලව encode වෙලා cable එකක් එහෙමත් නැත්නම් වෙනත් media එකක් ඔස්සේ තමන්ගේ destination එකට ගමන් කරනවා. destination එකේදී ආයි decode වෙනවා අදාළ තරංගය binary වලට decode වෙලා de-encapsulate වෙන්න පටන් ගන්නවා layer 1 වල ඉඳලා layer 2 වලට. එහිදී frame කියන PDU එක හම්බ වෙනවා. frame කියන PDU එකේ විශේෂත්වය තියෙන්නේ මුලින්ම ඔබට හම්බ වෙන්නේ destination MAC address, source MAC address කියන header එකේ කොටස්. මෙන්න මේ කොටස් දෙක හරියට අධ්‍යයනය කරලා පරිගණකයේ තීරණය කරනවා මගේ MAC address එක තමයි destination MAC address එකට අන්තර්ගත වෙලා තියෙන්නේ. source MAC address එක කවුරු හරි මට සම්බන්ධ වෙච්ච කෙනෙක්ගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් මං නැත්තම් මාව address කරලා මගේ address එක MAC address එක දාලා එවලා තියෙන හින්දා එහෙනම් data link layer එකේ අදාළ කාර්යය සම්පූර්ණ වෙලා තියෙනවා. data link layer එක එකඟ වෙනවා එහෙමත් නැත්නම් එයා ගේ protocols වලට agree වෙනවා okay this frame is for me කියන concern එක ආවට පස්සේ data link layer එකේ header එක ගැලවිලා ඊට උඩ layer එකට යනවා. එහෙමත් නැත්නම් අපි කියන network layer එකට යනවා. data link layer එකේ header එක ගැලවෙනවායි කියන්නේ source MAC නැත්තම් destination MAC source MAC කියන කොටස් දෙක ගැලපෙනවා. මේ කොටස් දෙක ගැලුණාම එතනින් එහාට ඉතුරු වෙන්නේ destination IP source IP. මොනවා හෝ PDU එකක් කුමන හෝ PDU එකක් destination IP source IP වලින් පටන් ගන්නවා නම් ඒක network layer එකේ තියෙන PDU එකක් හැටියට අපි සලකනවා. මේ network layer එකේ තියෙන PDU එකට අපි packet කියලා කියනවා. ඉතින් de-encapsulation එකේදී වෙන්නේ අර අපි කලින් කතා කරපු විදිහටම shopping bags ගැලවෙනවා වගේ අපි ගෙදරට බඩු ගේනකොට ඔබට මතක ඇති අපි ගත්ත උදාහරණේ සුපිරි වෙළඳසැලක ඉඳන් බඩු ගේන උදාහරණේ. ඉතින් මේ ක්‍රමවේදයම තමයි PDUs වල තියෙන headers ගැලවි ගැලවි PDUs වෙනස් වෙවි ඉහළට ගිහිල්ලා අවසානයේදී application level එකේදී data හැටියට ඔබට දකින්න පුළුවන්. ඉතින් මෙතනදී OSI reference model එක භාවිතා කරලා තමයි ඔබට මේ de-encapsulation process එක අපි සඳහන් කරන්නේ. ඉතින් network layer එකේ responsibilities හැටියට addressing of end devices, routing ඊට අමතරව
encapsulation de-encapsulation කියන වැඩ ටික වෙනවා. ඉතින් encapsulation de-encapsulation හැම වෙලාවෙදිම හැම layer එකකදීම වෙන්න ඕන. ඒ නිසා තමයි මම සඳහන් කරේ මූලිකම වැඩ දෙකක් තමයි වෙන්නේ addressing සහ routing කියන එක. එහෙමත් නැත්නම් logical addressing දෙන එක uniquely අදාළ computer එක හඳුනා ගන්න network එකේ අපිට සිද්ධ වෙනවා logical address එකක් දෙන්න. ඒ වැඩේ කරන්නේ network layer එක. ඊට අමතරව best path එක මේ අදාළ network එකෙන් කොයි path එකේ ගියොත්ද වඩාත්ම ඉක්මනින් අදාළ destination එකට යන්න ඕන යන්න හැකියාව තියෙන්නේ කියන එක අපි කියනවා හඳුනාගන්නේ best route එක සොයා ගැනීම. best route එක සොයා ගැනීමට අපි වචනයක් කියනවා routing වෙනවා කියලා. ඉතින් මේ routing වෙන වැඩේට responsible protocols list වෙලා තියෙන්නේ network layer එක ඇතුලේ. ඉන් අනතුරුව මේ network layer එකේ අර මම කලින් කිව්වා වගේ logical addressing වලට අදාළ protocols ගැන සාකච්ඡා කරොත් එහෙම version 4 version 6 කියලා addressing වලට අදාළ protocol දෙකක් තියෙනවා. IP addresses කියලා අපි ගොඩක් වෙලාවට කියන්නේ computer එකේ නැත්තම් ඕනෑම පරිගණකයක් පරිගණක ජාලයකට සම්බන්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම IP addresses කියන එක ඔබට තිබිය යුතුම ලිපිනයක්. ඒක හරියට නිකන් ඔබේ නම වගේ ඕනෑම computer එකට ඔබේ නම වගේ ලිපිනයක් තියෙනවා. ඒක අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මම හැම වෙලාවෙදිම කියන දෙයක් තමයි සාමාන්‍ය මිනිසෙක් සමානයි computer එකක් කියලා. සාමාන්‍ය මිනිසෙක් සමානයි computer එකක් කියලා අපි හැම වෙලාවෙදිම කියන දෙයක්. එහෙමත් නැත්නම් computer කියලා කියන්නේ human representative. එහෙමත් නැත්නම් electronic ලෝකයේ මිනිසයාගේ කැඩපත හැටියට අපිට සලකන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම පුද්ගලයෙක් ගත්තොත් පුද්ගලයෙක්ට තියෙනවා DNA සහ RNA. මේ වගේමයි computer එකට මේ අදාළම જાතියේ දේවල් ටිකක් තියෙනවා. DNA සහ RNA ගැන ගත්තොත් එහෙම DNA සහ RNA කියලා කියන්නේ පුද්ගලයෙක්ට අනන්‍ය වූ වෙනත් පුද්ගලයෙක්ට කිසිසේත්ම සමාන නොවන යම් කිසි ගති ලක්ෂණයක්. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ඕක address එකක් කියලා. අපිට අනන්‍ය වෙච්ච address එකක්. මොකද address එකක් කියන එකෙන් හැඟවෙන්නේ යම් කිසි ස්ථානයක් හෝ දෙයක් වෙන්කර හඳුනා ගැනීමට භාවිතා කරන කිසියම් සංකේතයක්, කිසියම් වාක්‍යයක්, වචනයක්, නොම්මරයක්, මොකක් හෝ දෙයක් තව දෙයකින් වෙන්කර හඳුනා ගන්න පාවිච්චි කරන දෙයකට අපිට address කියන වචනය යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් DNA RNA කියලා කියන්නේ අපේ address එකක්. මේ address එක අපි ඉපදෙනකොටම අන්තර්ගත වෙලා එන්නේ. එහෙමත් නැත්නම් මේක ඇවිල්ලා අපිට කියන්න පුළුවන් burn in address එකක් කියලා. අපේ ඇඟේ ඇතුලේ කොටලා එවන්නේ මේ DNA RNA. මේක වෙනස් කරන්න බෑ. ඔබ දන්නවා මයිකල් ජැක්සන් එයාගේ හැම වෙනස් කරගත්තා. නමුත් ඔහුගේ DNA RNA වෙනස් කරගන්න බෑ. ඔහුගේ origin එක හංගන්න බෑ කාටවත්. හැම වෙනස් කරගන්න පුළුවන් උනාට. ඉතින් මේ වගේ තමයි computer එකටත් මේ විදිහම මේ ආකාරයේම address එකක් ඔබට දැක ගන්න පුළුවන් වෙනවා. කම්පියුටරේ මේකට අදාළ වෙන සමාන වෙන address එකක් තමයි ඔබ ගිය සතියේ ඉගෙන ගත්ත MAC address කියන එක. MAC address කියන්නේ මෙන්න මේ වගේ එකක්. අදාළ කම්පියුටරේ network interface card එකට burn කරලා එන්නේ. මේක වෙනස් කරන්න හැකියාවක්
ඔබට නෑ. ඒ අදාළ network card එකේ address එක වෙනස් කිරීමේ හැකියාව ඔබට හිමි වෙන්නේ නෑ. ඒක burning address එක. ඒ වගේම තමයි computer එකට මිනිසයා සමාන වෙන තව දෙයක් තමයි ඔබ දන්නවා අපිව වෙන් කර හඳුනා ගන්න DNA RNA වලින් පුළුවන් වුණාට කිසිම දවසක අපි අපිව හඳුන්වා දෙන්න කවුරු හරි පුද්ගලයෙක්ට අපේ DNA කේතේ හරි RNA කේතේ හරි කියන්න උත්සාහ කරන්නේ නැහැනේ. මොකද ඒක සෑහෙන දිග කේතයක්. ඒ කේතය කියලා ඉවර වෙනකොට සමහර වෙලාවට මේ පුද්ගලයාත් එක්ක කතා කරන්න තියෙන කාලෙත් අවසන් වෙලා තියෙන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒ එහි සැකැස්ම තියෙන්නේ. ඉතින් uniquely identify කරගන්න පුළුවන් අපිව ලෝකේ අනිත් පුද්ගලයන්ගෙන් වෙන් කරලා මේ DNA RNA තියෙනවනම්. හැබැයි මේක අපි පාවිච්චි කරන්නේ නෑ සාමාන්‍ය සමාජයේ අපිව තව කෙනෙක්ට හඳුන්වා දෙන්න. අපි පාවිච්චි කරන්නේ මොකක්ද? අපි පාවිච්චි කරන්නේ අපිව ඉපදුනාට පස්සේ අපිට දාන නම තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ නම පාවිච්චි කරලා තමයි අපි අපිව හඳුන්වා දෙන්නේ. එතකොට මේ නමේ ගත්තොත් එහෙම ඔබට මූලිකව කොටස් දෙකක් දකින්න පුළුවන්. එකක් තමයි තමන්ගේ වාසගම, අනිත් එක තමයි තමන්ට ලැබුණු නම. එහෙමත් නැත්නම් තමන්ගේ සාමාන්‍යයෙන් භාවිතා කරන නම. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම මගේ වාසගම හෙට්ටිආරච්චි, මගේ මුල් නම සාරද. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ක්‍රමයට ලියද්දී වාසගම මුලින් ලියන්න. ඔබ මහා බ්‍රිතාන්‍යයට අදාළ සහතිකයක් එහෙම කරොත් එහෙම ඔබට දකින්න පුළුවන් වෙයි ඔබේ වාසගම මුලින් සඳහන් කරලා තමයි මේ ආයතනයේ සහතිකේවා. ඉතින් මේ වගේ address එකක් computer එකට තියෙනවා. මේ මිනිසුන්ට ලබා දෙන නම ඇත්තටම ගත්තොත් physically කොහෙවත් ඇඟේ සඳහන් කරලවත් ඉපදෙනකොටම ඒ නම ඒ විදිහටමවත් එන්නේ නැහැ. අපි විසින් යොදා ගන්න නමක් ඉපදුනාට පස්සේ. ඒ වගේමයි ඒ නමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපිව වෙන් කර හඳුනා ගන්න තමයි. හැබැයි ඉතා කෙටි වචන කීපයකින් මේ වෙන් කර හඳුනා ගැනීම සිදු කරන්න තමයි මේ නම දාන්නේ. මොකද DNA RNA කියන එක සෑහෙන දිග වැඩි නිසා. ඉතින් මේ නම අපි කියනවා logical address එකක්. ඇයි? අපි විසින් දාපු නමක්. හෙට ඕනනම් ඔබට ඔබේ නම වෙනස් කරන්න පුළුවන්. ඒකට යම්කිසි ක්‍රියාපටිපාටියක් නීතිමය කටයුතු ටිකක් තමයි කරන්න තියෙන්නේ. ඉන්පසුව ඔබට පුළුවන් ඕනෑම නමකට මාරු වෙන්න. ඒ ඔබේ අයිතිය. ඉතින් ඒ වගේ තමයි අපි ගත්තොත් එහෙම කම්පියුටරේටත් මේ ආකාරයෙන්ම ලොජිකල් ඇඩ්‍රස් එකක් තියෙනවා. මෙන්න මේ ලොජිකල් ඇඩ්‍රස් ගැන තමයි අපි කලින් සඳහන් කරේ මේ කියන network layer එකේ protocols කියලා. එහෙමත් නැත්නම් මේ logical addresses network layer එකට අදාළ protocols වලින් තමයි නිර්මාණය වෙන්නේ. එතන මේ කියන logical address වලට උදාහරණයක් තමයි IP address කියන එක. IP address කියන එක. එතකොට මම කලින් කිව්වා අපේ නමේ කොටස් දෙකක් තියෙනවා කියලා. එක කොටසක් මම කිව්වා වාසගම, අනිත් කොටස තමයි මට දීපු නම, surname and given name. මේ විදිහටම IP address එකකත් කොටස් දෙකක් තියෙනවා. IP address එකකත් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි network portion එක, අනිත් එක තමයි host portion එක. network portion එකයි host portion එකයි.
ඇත්තටම ගත්තොත් මේ network portion එක කියන එක සමානයි surname එකට host portion එක කියන එක සමානයි given name එකට network portion එක සමානයි surname එකට host portion එක සමානයි given name එකට පුද්ගලයාගේ නමත් එක්ක සසඳලා ගත්තොත් ඉතින් මේ අනුව බැලුවාම ඔබට පේනවා ඇති මිනිසුන්ට තියෙන addresses දෙකම නැත්තම් සාමාන්‍යයෙන් භාවිතා වෙන සාමාන්‍යයෙන් අපි දන්න වෙන මිනිහෙක් තව මිනිහෙක්ගෙන් වෙන් කර හඳුනා ගන්න පාවිච්චි කරන ලිපිනයන් දෙකටම අදාළ වෙන ලිපිනයන් ඔබට පරිගණකයක් තුල දකින්න පුළුවන් මතක තියාගන්න මේ MAC address එක තියෙන්නේ network interface card එකට අදාළව වගේම IP addresses උත් තියෙන්නේ ඒ අදාළ network interface card එකට අදාළවයි. නැත්තම් computer එකට IP address එකක් නෙමෙයි අපි දාන්නේ අදාළ computer එකේ තියෙන network interface card එකට තමයි IP address එකක් අපි ඇතුළත් කරන්නේ. ඉතින් මම හිතනවා දැන් ඔබට අවබෝධයක් ඇති IP address කියන්නේ මොකක්ද කියලා. IP address කියලා කියන්නේ computer's logical address එක. computer network interface card එකට දෙන logical address එක. ඒ logical address එකෙන් තමයි ඒ computer එක network එකේ තියෙන අනිත් computers වලින් වෙන් කර හඳුනාගන්නේ. මොකද එයාට දීලා තියෙන IP address එක අනිත් ඒගොල්ලන්ට තියෙන IP address එකට වඩා වෙනස්. සරලව ගත්තොත් එකම පවුලේ පුද්ගලයින් 4-5 දෙනෙක් ඉඳියොත් එහෙම එම පුද්ගලයන්ගේ වාසගම එක සමානයි. හැබැයි ඔවුන්ගේ දීපු නම වෙනස්. එමත් නැත්නම් හිතන්නකෝ මගේ සහෝදර සහෝදරියෝ ඉඳියොත් එහෙම මගේ පවුලේ හෙට්ටි ආරච්චි කියන නම දිගටම තියෙනවා ඔවුන්ට. හැබැයි ඔවුන්ට කවමදාවත් සාරද කියන නම හම්බ වෙන්නේ නැහැ. ඒක මට විතරයි දෙන්නේ. අනිත් ඒගොල්ලන්ට වෙන වෙන නම් දෙනවා. එතකොට මේ දෙකේම එකතුව ගත්තහම අපිව වෙන් කර හඳුනා ගන්න පුළුවන් එළිය සමාජයේ පවුල ඇතුලේදී ගෙදර ඇතුලේදී අපිව වෙන් කර හඳුනා ගන්න පාවිච්චි කරන්න ඕන අපිට මේ දීපු මුල් නම විතරයි. මොකද ඒකෙන් හඳුනා අපි දන්නවා වාසගම හැමෝටම පොදුයි ගේ ඇතුලේ ඉන්න කට්ටියට පවුල ඇතුලේ ඉන්න කට්ටියට. ඉතින් ඒක නිසා ඒකෙන් අපිට වෙන් කර හඳුනා ගන්න බෑ කෙනෙක්ව. නමුත් මේ දීපු නම නැත්නම් මුල් නමෙන් එක එක්කෙනාව වෙන් කර හඳුනා ගන්න පුළුවන් එකම පවුලේ සමාජිකයන් එක් රැස් වෙලා ඉන්න ස්ථානයක. මේ වගේ තමයි ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් කියලා කියන්නේ හරියට නිකන් එකම පවුලේ සමාජිකයන් එක් රැස් වෙලා ඉන්න තැනක් වගේ. එම පරිගණක ජාලයේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකේ IP addresses වල network portion එකට අදාළ කොටස හැමෝගෙම සමානයි. හැබැයි host portion එකට අදාළ කොටසේ යම් යම් වෙනස්කම් ඇති කළා තමයි වෙන් කර හඳුනා ගැනීම සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් මේ නමත් එක්ක කොහොමද IP address එක ගැට ගැහිලා තියෙන්නේ කියලා ඔබට අවබෝධයක් ඇති කියලා මම හිතනවා. මේ එකම අපි හැම වෙලාවෙදිම කතා කරන දෙයක් තමයි encapsulating කියන එක. ඉතින් මේ PDU එකක් තවත් PDU එකක් විදියට මාරු වීම අපි කියනවා encapsulation හරි de-encapsulation හරි වෙනවා කියලා. ඉතින් PDU එකකින් තවත් PDU එකකට මාරු වෙද්දී අමතර කොටසක් එක්කාසු වෙනවා නම් header එකක් හැටියට අපි කියනවා එහෙනම් ඒක encapsulating වෙන අවස්ථාවක තමයි මේ ඩේටා එක තියෙන්නේ කියලා. PDU එකකින් තව PDU එකකට මාරුෙද්දී යම්කිසි header එකක් අඩු වෙනවා නම් අපි කියනවා එහෙනම් මේ අදාළ ඩේටා එක තියෙන්නේ de-encapsulation වෙන process එකක කියලා. ඉතින් network layer එකේ PDU එකක් බවට පත් වෙන්න නම් encapsulation process එකේදී transport layer එක එහෙමත් නැත්නම් network layer එකට උඩ layer එක විසින් එයට අදාළ PDU එක network layer එක වෙතට එවන්න ඕන
ඒකට අපි කියනවා encapsulate වෙනවා කියලා. මොකද අලුතෙන් header එකක් network layer එකේ header එක වෙන IP packet කියන header එක IP header එක එක්කාසු වෙනවා. ඉතින් මේ එක්කාසු වුණාට පස්සේ තමයි අපි කියන්නේ IP packet එකක් කියලා, නැත්නම් IP packet කියන PDU එක බවට පරිවර්තනය වෙනවා කියලා. ඉතින් මේ encapsulation process එකට සහභාගී වෙන්නේ logical addressers provide කරන part එක network layer එකේ. එමත් නැත්නම් මේ IP කියන protocol එක බොහෝ වෙලාවට. ඉතින් මේ IP addresses ගත්තොත් එහෙම මේ IP address වල නැත්නම් මේ internet protocol එකේ characteristics ගණනාවක් තියෙනවා. ඉතින් මූලික වශයෙන් ගත්තොත් එහෙම මේ IP addresses අපි කියනවා connectionless protocol එකක් කියලා. internet protocol කියලා කියන්නේ connectionless protocol එකක්. එයා හැම වෙලාවෙදිම බලාපොරොත්තු වෙන්නේ ඉතාම ඉක්මනට තමන්ගේ packet එකේ තියෙන destination address එක හොයාගෙන අදාළ තැනට මේ message එක යවන්න සහයෝගය දැක්වීම. ඒ වගේමයි මේ IP address කියන එක කිසිම මාධ්‍යයක් සමග අන්තර් සම්බන්ධතාවයක් දක්වන්නේ නැහැ කියලයි කියන්නේ. එහෙමත් නැත්නම් IP address මොකක් වුණත් data link layer එකේ physical layer එකේ තියෙන protocols එක බලපෑම් ඇති කරන්නේ නැහැ. එහෙමත් නැත්නම් IP පාවිච්චි කරන හින්දා network layer එකේ physical layer එකේ network media එක හැම වෙලාවෙදිම copper තියෙන්න ඕන අය, හැම වෙලාවෙම fiber තියෙන්න ඕන අය, මේ જાතියේ media එකක් පමණයි තියෙන්න පුළුවන් IP කියන protocol එක network layer එකේ පාවිච්චි කරනවා කියලා එහෙම කිසිදු අවස්ථාවක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ media independent කියන එක. ඉතින් මේ දේවල් නිසා IP address එකක් විශේෂ ගුණයන්ගෙන් සමන්විත වෙලා තියෙනවා. ඊට අමතරව මේ IP address එකක් කියන එක අපි ගත්තොත් එහෙම very similar process as sending someone a letter through snail mail. නැත්තම් සාමාන්‍ය mail එකකින් යවනවා වගේ වැඩක්. මේ addressing පිළිබඳව සලකුණු කරද්දි හැම වෙලාවෙදිම හිතන්නකො register post ලියුමක් කියලා අපි සාමාන්‍යයෙන් ගන්න පොදු උදාහරණේ. මේ register post ලියුමක් යවද්දී ඔබට සෑම විටම යවන්නේ කවුරු විසින්ද, ලැබෙන්නේ කාටද කියන එක විස්තර කරන්න ඕනේ. ඉතින් මේ වගේ තමයි network communication වලදීත් source IP address එක මොකක්ද, destination IP address එක මොකක්ද කියලා සඳහන් කරලා තමයි අදාළ message එක යවන්නේ එළියට. ඉන් අනතුරුව මේ IP address වල තියෙන විශේෂ ගුණයක් වෙන මම කියපු best effort delivery කියන එක. එහෙමත් නැත්නම් හැම වෙලාවෙදිම IP packet එකක්, එහෙමත් නැත්නම් packet කියන PDU එක උත්සාහ කරන්නේ ඉතාම ඉක්මනට අදාළ අවසානය කරා message එක ගෙන යන්න කොයි මාර්ගයද network එකේ පාවිච්චි කරන්න ඕන, කොයිකද හොඳම මාර්ගය කියලා තෝරාගෙන එම මාර්ගය ඔස්සේ ගමන් කිරීම. ඉතින් ඒ මාර්ගය සොයා ගැනීමට තමයි අර අපි කලින් සටහන් කරපු routing protocols වල නැත්තම් best selection එක, path selection එකට අදාළ නීතිමාලාවන් කරලියට එන්නේ. එතකොට මේ දේවල් එකිනෙකට සම්බන්ධයි, හැබැයි එකිනෙකට වෙනස් ගති ලක්ෂණ තමයි ඔබට දකින්න හම්බ වෙන්නේ. ඒකම අපි කිව්වා media independent කියලා. IP addresses වෙනස් වුණා කියලා, නැත්නම් IP කියන protocol එක පාවිච්චි කරනවා කියලා මම හැමදාම මගේ network එකට copper පාවිච්චි කරන්න ඕන, හැමදාම wireless නැත්නම් හැම තැනම wireless පාවිච්චි කරන්න ඕන, එහෙමත් නැත්නම් copper serial, එහෙමත් නැත්නම් fiber optic පාවිච්චි කරන්න ඕන කියලා නෑ. මේ ඕන media එකක් එක මේ IP packets එහා මෙහා යවන්න පුළුවන්. මොකද media එක මොකක් වුණත් මේ අදාළ packet එකට එහි අදාළතාවයක් නොවන නිසා. ඒක හරියට
හිතන්නකෝ අපි මොනහරි බටයක් කියලා භාවිතා කරන්නේ නැත්තම් ඔබ ඔබේ ආහාර මාර්ගය ගැන හිතන්නකෝ ඔබ කෑම කන උගුරෙන් පල්ලෙහාට කෑම යන එක තීරණය වෙන්නේ කෑම වර්ගය අනුව නෙමෙයිනේ මගේ උගුරෙන් ලෝකෙ මිනිස්සු නැහනේ බත් විතරක් උගුරෙන් පල්ලෙහාට යන කට්ටිය ලෝකෙ මිනිස්සු කවුරුත් නැහැ පාන් විතරක් උගුරෙන් පල්ලෙහාට යන මිනිස්සු උගුරෙන් පල්ලෙහාට ඕනම කෑමක් යනවා ඉතින් අපි තමයි තීරණය කරන්න ඕන මොන කෑමද යවන්න ඕන කියලා ඉතින් මේ කියන අපි අන්න ස්රෝතයේත් එක්ක පල්ලෙහාට තියෙන ගලනාලය ගත්තොත් එහෙම ඒක ඇවිල්ලා ඇත්තටම මීඩියා එකක් වගේ ඒක තුලින් ඔබට විවිධාකාරයේ පැකට්ස් යවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ තමයි සාමාන්‍ය network media එකක් වුණත් ඒ network media එක හරහා උඩ upper layers වල තියෙන ඕනෑම protocol එකක් අපිට binary විදියට convert කරලා යවන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ protocol එක මොකක්ද කියන එක. ඉතින් මේ තමයි media independent කියන එකට උදාහරණේ network layer එකේ තියෙන protocols physical layer එකේ තියෙන medias මොනවාද කියලා concern කරන්නේ නැහැ සැලකිලිමත් වෙන්නේ නැහැ ඔවුන් ඔවුන්ගේ network communication එකට support කරනවා අදාළ PDUs පාවිච්චි කරලා හැබැයි විශේෂ දෙයක් තියෙනවා the network layer does have a maximum size of PDU that can be transported referred to as MTU maximum transmission unit network layer එකේ තියෙනවා මේ PDUs වලට maximum size එකක් ඉතින් media එක ඊට වඩා විශාල ප්‍රමාණයේ packet එකක් බලාපොරොත්තු වුණත් network layer එකේ තියෙන protocols වල limitation එකක් නිසා මේ maximum transmission unit එක සීමා සහිත වෙනවා ethernet වගේ protocol එකක් layer 2 තියෙනවා කියලා කිව්වොත් එහෙම අපි කියනවා එයාට maximum transmission unit එක 1500ක් වගේ පුළුවන් කියලා layer 2 level එකේ. ඉතින් මේ වගේ තමයි network layer එකේදීත් MTU size එක සැලකිලිමත් වෙනවා අදාළ මේ network layer එකේ communication with media independent උනත් ඉතින් IP packet එකක header එකේ අපි හැම වෙලාවෙදිම කියන්නේ source IP destination IP කියලා කොටසක් තියෙනවා කියලා. නමුත් ඔබට පේනවා ඇති ඊට අමතරව සෑහෙන අමතර කොටස් ප්‍රමාණයක් මේ අදාළ IP PDU එකට නැත්තම් layer 3 protocol data unit එක ඇතුලේ තියෙනවා. ඉතින් මේ කොටස් ගැන ලොකුවට කතා බහ වෙන්නේ නැහැ. දැන් අපි ඒක සරලව ගත්තොත් එහෙම ඔබ සාමාන්‍යයෙන් වාහනයක් ගත්තොත් එහෙම මේ වාහනේ අපි කවුරු හරි කෙනෙක් වාහනයක් මිලදී ගන්න හදනකොට මේ අහවල් වර්ගයේ වාහනේ කොහොමද කියලා ඇහුවොත් එහෙම ඔබේ වාහනේ පිළිබඳ දැනීමක් තියෙනවා නම් ඔබ කවදාවත් මේ ඒකේ මේ මූලික දේවල් පිළිබඳව වර්ණනා කිරීමක් හෝ ඒ පිළිබඳ විවේචනයක් යොමු කරනවා විනා එහි ඇති පොඩි පොඩි කොටස් සම්බන්ධව මේ ඒකේ තියෙන මේ සීට්ස් වල තියෙන කුෂන් එකේ තියෙන කම්ෆර්ටබල්නස් එක මේ වගේ දේවල් ගැන මේ summarize information එකක් කතා කරද්දි කතා කරන්නේ අපි ගොඩක් වෙලාවට කියන්නේ fuel consumption එක ගැන එහෙමත් නැත්නම් ඒකේ price එක ගැන ඒකේ තියෙන common troubleshooting ගැන ප්‍රශ්න ගැන මෙන්න මේවා තමයි කතා කරන්නේ චූටි චූටි දේවල් ගැන හිත යොමු කරන්නේ නැහැ අපි හැබැයි ඒ දේවලුත් තියෙනවා ඉතින් ඒ දේවල් ගැනත් පසු කාලීනව හිත යොමු කරන්න වෙනවා ඔබ අනිවාර්යයෙන් මේ වාහනය ගන්නවා නම් ඔබට හිතන්න වෙනවා ඒ දේවල් කොහොමද leg space ගැන ඔබ ඊට පස්සේ හිතන්න ගන්නවා steering wheel එකේ තියෙන options ගැන හිතන්න ගන්නවා ඉතින් මේ වගේ පොඩි දේවල් පවා ඊට පස්සේ තමයි හිතන්නේ මුල් අවස්ථාවේදී අපි බලන්නේ fuel consumption කොහොමද වාහනේ ගාන කොහොමද
කී දෙනෙකුට යන්න පුළුවන්ද මෙන්න මේ වගේ දේවල් තමයි මූලිකව. ඒ වගේ තමයි අපි PDU එකක් ගත්තහමත් මූලිකව PDU එකේ තියෙන අතිශය වැදගත් කොටස් තමයි කතා කරන්නේ. source IP address destination IP address කියලා කියන්නේ මේ කියන IP header එකේ තියෙන අතිශය වැදගත් කොටස් දෙක. ඉතින් හැම වෙලාවෙදීම network layer එකේ PDU එක ගැන කතා කරද්දී source IP destination IP කියන එක තමයි අපි වර්ණනා කරන්නේ නැත්නම් විස්තර කරන්නේ. නමුත් ඊට අමතරව time to live, differentiate services නැත්නම් quality of service වලට අදාළ bits, ඊට අමතරව fragment offset එක කොච්චර fragmentation වෙනවද කියන එක, ඊට අමතරව total length එක, මේ වගේ විවිධාකාරයේ කොටස් ඔබට දකින්න පුළුවන් මේ අදාළ packet header එක. මේ වගේම තමයි අනිත් protocols වල headers වලත් අපි මූලික දේවල් තමයි කියන්නේ source address එකයි destination address එකයි ගැන තමයි කතා කරන්නේ. නමුත් ඊට අමතරව තව දේවල් ඔබට දැක ගැනීමේ හැකියාව තියෙනවා. මේ කියන IP addresses අපි කලින් කිව්වා වගේ IP version 4 සහ version 6 කියන addresses වර්ග තියෙනවා. ඉතින් version 4 තමයි ගොඩාක් බහුතරයක් භාවිතා කරන්නේ මේ වෙනකොටත්. නමුත් ක්‍රමානුකූලව version 6 වලට යන්න සිද්ධ වෙනවා. මොකද IP version 4 වල යම් කිසි සීමාවන් තිබෙන නිසා IP version 4 වල යම්කිසි සීමාවන් තිබෙන නිසා. මොනවාද මේ සීමාවන්? IP version 4 කියලා ගත්තොත් එහෙම එකක් තමයි IP version 4 addresses ලෝකේ බෙදා දීලා ඉවර වෙලා තියෙන්නේ. මෙතනදි මේ බෙදා දීලා ඉවර වෙලා තියෙන්නේ කියලා කියන්නේ IP version 4 වලට අදාළ public IP version 4 කියන category එකේ IP addresses. මේ public IP version 4 addresses කියලා කියන්නේ අන්තර්ජාලයේ භාවිතා වෙන IP addresses IP version 4 වලට අදාළව. ඉතින් මේ කියන අන්තර්ජාලයට අදාළ IP version 4 addresses අඩු වෙලා තියෙනවා නම් IP address එකක් කියලා කියන්නේ ඕනෑම device එක පරිගණක ජාලයකට සම්බන්ධ වෙනවා නම් ඒක public ද private ද කියලා නැහැ. පරිගණක ජාලයකට සම්බන්ධ වෙනවා නම් ඒ පරිගණක ජාලයේ තියෙන පරිගණකයට තිබිය යුතු ලිපිනයක් නම් public network වලදී මේ කියන ලිපිනයන් ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් නැත්තම් ඒවා මේ වෙනකොට යම් යම් සේවාවන් වලට නැත්තම් යම් යම් ආයතන වලට මේ වෙනකොටත් අනියුක්තව වැඩ කරනවා නම් ඒ IP addresses අපිට අන්තර්ජාලය විශාල කරන්න විදිහක් නැහැ. ඉතින් අන්තර්ජාලය විශාල කරන්න විදිහක් නැති නිසා මේ IP version 4 addresses වල මදිකම IP version 6 කියන අලුත් address structure එක එන්න ගත්තා. මොකද බිලියන 4ක් වගේ address ප්‍රමාණයක් තමයි IP address වල IP version 4 address වල තියෙන්නේ. ඒකට හේතුව තමයි IP version 4 address එකක් කියලා කියන්නේ bits 32ක address එකක්. bits 32ක address එකක්. එතකොට bits 32ක address එකක් නම් එහෙමත් නැත්නම් binary pattern එකක් නම් මේ binary pattern එකෙන් උපරිමටම ඔබට එකිනෙකට වෙනස් binary pattern තියෙන address එකක් සකස් කරගත හැකි වෙන්නේ 2 32වෙනි බලය 2 32වෙනි බලය වෙනකන් වෙන IP addresses ප්‍රමාණයකට විතරයි. එහෙමත් නැත්නම් බිලියන 4කට විතරයි. එතකොට මේ බිලියන 4නොත් අපිට පරිගණක වලට භාවිතා කරන්න පුළුවන් IP addresses ඉතා සීමා සහිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම බලනකොට බිලියන 4ක් කින් එහාට අන්තර්ජාලය තව වැඩි දියුණු කරන්න බැරි වෙන නිසා තමයි IP version 4 වෙනුවට අලුත් version එකක් එන්නේ. එතකොට මේ limitation එකත් එක්ක තියෙන අනිකුත් දේ තමයි අදාළ පරිගණක ජාලවල හොඳම path එක
තෝරා ගැනීමට අදාළව තියෙන විස්තර අඩු වෙන්න පුළුවන්කම තිබුණා. මොකද මේ network expand වෙන එක අඩුම. එතකොට network expand වෙන්න expand වෙන්න අදාළ addresses ප්‍රමාණය වැඩිපුර අවශ්‍යතාවයක් වෙන්න ඕන වුණා. ඉතින් ඒ නිසා තමයි තවත් එක හේතුවක් මේ IP version 4 මාරු කරන්න ඊළඟ version එකට upgrade කරන්න ඊළඟ version එකට. ඊට අනතුරුව තව දෙයක් තමයි මේ IP version 4 නිසා අන්තර්ජාලයේ මූලික සිද්ධාන්තයක් වෙන පණිවිඩය යවන්නා සහ පණිවිඩය ලබන්නා ඍජු සම්බන්ධතාවයක් පවත්වාගත යුතුයි කියන නීතිය කඩලා ඒ වෙනුවට තවත් අමතර තාක්ෂණයක් ගෙනල්ලා network address translation කියලා තමයි අපි IP version 4 පාවිච්චි කරේ. එතකොට end-to-end connectivity එකක් IP version 4 වලදී LAN WAN communication එකේදී අපි දැක්කේ නැහැ. එතකොට මේකත් එක හේතුවක් IP version 4 කියන එක අපිට තවදුරටත් ගෙනියන්න බෑ, වෙනත් version එකක් එන්න ඕනා කියන තීරණයට විද්‍යාඥයින් එන්නේ. ඒ හේතුව නිසා තමයි IP version 6 කියන version එක Internet Engineering Task Force එමත් නැත්නම් IETF විසින් හඳුන්වා දෙන්නේ 1990 ගණන් වල. ඇත්තටම ගත්තොත් ඔය 99 වගේ වසරවල තමයි මේක ගැන වැඩිපුරම කතා වුනේ. ඉතින් මේ address එකේ විශේෂත්වය තමයි bit 128ක් තියෙනවා. එතකොට කලින් තිබුණු 32ක් තිබිච්ච bits තියෙන IP version 4 වගේ ඇත්තටම ගත්තොත් 4 ගුණයක් විශාලයි. 4 ගුණයක් විශාලයි. ඉතින් මෙච්චර ලොකු address space එකක් තියෙන නිසා IP version 6 වල අපි දන්නවා තව සෑහෙන කාලයක් යනකම් IP version 6 addresses මති වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ දේ නිසා තමයි IP version 6 වලට යන්න මූලිකම හේතු උනේ. අපි සාමාන්‍යයෙන් කියනවා මේ IPv6 කියලා කියන්නේ අන්ඩෙසිලියන් 340ක් 340 අන්ඩෙසිලියන් තරම් address ප්‍රමාණයක් තියෙන්න පුළුවන් කියලා. මෙතන මේ තියෙන්නේ අන්ඩෙසිලියන් කියන්නේ කීයද කියලා. එතකොට මේ වගේ 340 ගුණයක් අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා IPv6 addresses නිසා ඕනෑම පරිගණක ජාලයකට සම්බන්ධ වෙන devices වලට address දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට IP version 4 address structure එකට වඩා version 6 address structure එක ඔබට දකින්න පුළුවන් complexity එක අඩුයි. නැත්තම් fields ගොඩාක් නෑ මේක ඇතුලේ version 6 වල. ගොඩක් ඒවා ඔබට දකින්න පුළුවන් IP version 4 වල ඉඳන්ම තියෙන fields. උදාහරණයක් version කියන එක, source address, destination address කියන එක IP headers වල තියෙනවා. ඊට අමතරව IP version 4 වල තියෙන නමුත් IPv6 වලදී වෙනත් නම් වලින් භාවිතා වෙන තවත් fields කීපයක් තියෙනවා. මේ එකක් තමයි total length එක, payload length එක වෙලා තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම මේ type of service, ඒ වගේ දේවල් traffic class හැටියට වෙන් වෙලා තියෙනවා. මේ දේවල් protocol කියන එකට next header, time to live කියන එකට hop limit, මේ වගේ දේවල් එක්කාසු වෙලා තියෙනවා. අර IPv4 වලම දේවල් තමයි වෙන නම් වලින්. ඊට අමතරව flow label කියලා අලුත් දෙයක් එක්කාසු වෙලා තියෙනවා. සහ සමහර headers නැත්නම් සමහර fields IPv4 වල තියෙන fields සම්පූර්ණයෙන්ම IPv6 වලින් අයින් වෙලා තියෙනවා. මේ දේවල් මේ විදිහට බැලුවාම IPv6 සංකීර්ණත්වයෙන් අඩු ප්‍රෝටෝකෝල් එකක් හැටියට අපිට සලකන්න පුළුවන් වෙනවා.
Advantages of IPv6 over IP version 4. Advantages ගත්තොත් එහෙම මේ IPv6 වලට ඔබට මේ IPv6 වලින් සම්බන්ධතාවය පරිගණක ජාලවල තිබීම අපි බලාපොරොත්තු වෙනවා මේ කියන simplified header format එක hierarchical network architecture මෙන්න මේ වගේ දේවල් අපිට IP version 6 වල දකින්න පුළුවන් සහ auto configuration for addresses IP address version 6 වල automatically computer assign වෙනවා ඔයාට වෙන සහයෝගයක් තිබුණත් එහෙමත් නැත්නම් DHCP service එකක් තිබුණා හෝ නැතා ඔබට පුළුවන් automatically IP addresses computer එකට assign කරන්න V6 වල ඊට අමතරව network address translation කියන අර internet වල මූලික සිද්ධාන්තයට විරුද්ධව ගමන් කරන network address translation කියන එක අපිට ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා මේ හරහා මේ තියෙන IPv6 packet එකේ header එක ඔබට බලා ගන්න පුළුවන් මොනවාද ඒ විස්තර කියලා මම වැඩිදුර විස්තර කතා කරන්න යන්නේ නැහැ ඔබට පුළුවන් IPv6 වල මොනවාද මේ තියෙන වෙනස කියලා පැහැදිලි කරගන්න මේ කියන රූප සටහන මේ ඒ එක එක කොටස් පිළිබඳව විග්‍රහ කරලා තිබෙන ආකාරය ඔබට දකින්න පුළුවන් ඉන් අනතුරුව අපි දැන් යනවා අර මුලින් කියපු best path selection කියන කොටසට. ඉතින් logical addresses වලට IP version 4 සහ IP version 6 පාවිච්චි කරනවා කියන එක දැන් ඔබට දැනුවත්කමක් තියෙනවා. ඉන් අනතුරුව network layer එකේ තවත් responsibility එකක් තමයි best path සොයා දීම. අදාළ routing වලට නැත්තම් network communication වලට හොඳම path එක මොකක්ද කියලා සොයා දීම තමයි අපි සලකන්නේ routing කියලා. ඉතින් routing ගැන කතා කරොත් එහෙම ඔබට පුළුවන් දැක ගන්න මේ routing කියලා කියන්නේ එක පරිගණක ජාලයක සිට තවත් පරිගණක ජාලයක තියෙන උපකරණයකට හෝ උපාංගයකට යම්කිසි සංනිවේදනයක් සිදු කිරීම තමයි අපි කියන්නේ මේ routing කියලා. එහෙමත් නැත්නම් පරිගණක ජාලයකින් තවත් පරිගණක ජාලයක තිබෙන device එකට දත්ත ගමනාගමනය කිරීම. ඉතින් මේ දත්ත ගමනාගමනය ගත්තොත් එහෙම එක පරිගණක ජාලයකින් තවත් පරිගණක ජාලයක තියෙන පරිගණක වලට දත්ත හුවමාරු කිරීම අපි කියනවා රිමෝට් හොස්ට් ෆෝවර්ඩින් ඩිසිෂන් එකක් කියලා. දත්තයක් ෆෝවර්ඩ් කරන්න ඩිසිෂන් ගනිද්දී අදාළ රවුටර් එක සොයා බලනවා මේක රිමෝට් හොස්ට් කමියුනිකේෂන් එකක් තියෙන්න ඕන එකක්ද. එහෙමත් නැත්නම් රවුටර් එකෙන් එළියට ගිහිල්ලා එළියේ තියෙන network එකක් එක්ක සම්බන්ධතාවය ඇති කරන්න ඕන communication type එකක්ද කියලා. ඒ වගේ ඒවාට අපි කියනවා remote host forwarding කියලා. සමහර වෙලාවට තියෙනවා router එකට යන්න ඕනේ නැහැ. තමන්ගේ network එකේම තියෙන තවත් device එකකට තමයි මේ අදාළ දත්තය ගමන් කරවන්න ඕන. එතකොට ඒ වගේ දේවල් වලට අපි කියනවා local host communication කියලා. තමන්ගේ network එක ඇතුළෙම දත්ත හුවමාරු කරගන්න එකට අපි කියනවා local host forwarding decision එක කියලා. ඒ හැරුණු කොටගෙන ඔබ ගත්තොත් එහෙම command mode එකේ අපි type කරොත් එහෙම ping 127.0.0.1 එහෙමත් නැත්නම් local host වගේ වචනයක් පාවිච්චි කරොත් මේකෙන් කියන්නේ තමන්ගේ කම්පියුටරය ඇතුලේම network නැත්නම් පරිගණක ජාලකරණය හරියාකාරව වැඩ කරනවාද කියලා command prompt එකෙන් බලා ගන්න විදිහක්. එතකොට මේ වගේ communication වෙනකොට අපි කියනවා itself communication කියලා. itself
communication එතකොට ඔබ දන්නවා දැන් forwarding decisions නැත්තම් දත්ත හුවමාරු කරද්දී අපි පාවිච්චි කරනවා ආකාර කීපයක් ඒ ආකාර කීපයෙන් එහෙකට ඔබේ දත්තය match වුණොත් ඒ ආකාරයට අනුව කොහොමද decision making කරන්නේ පාත් එක හරහා දත්ත ගමන් කරන විදිය සම්බන්ධ මේ රිමෝට් හොස්ට් කමියුනිකේෂන් එක ගත්තොත් එහෙම අනිවාර්යෙන් ඔබ ඔබේ රවුටර් එකේ තමන්ගේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකට අදාළ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එකෙන් එළියට ට්‍රැෆික් එක යවන්න ඕන. එතකොට මෙන්න මේ තමන්ගේ නෙට් රවුටර් එකේ තමන්ගේ නෙට්වර්ක් එක පැත්තට යොමු වෙලා තියෙන එහෙමත් නැත්නම් තමන්ගේ කම්පියුටර්ස් වල default gateway එක single exit single entrance වෙන IP address එක අනුව ඔබට පුළුවන් ඒ IP address එක හරහා ඔබට පුළුවන් remote network වලට සම්බන්ධතාවය ඇති කරන්න. එතකොට මෙන්න මේ interface එකට අපි නමක් කියනවා router එකේ. ඒ තමයි අපේ computers වලට තියෙන default gateway එක router එකේ මෙන්න මේ IP address එක කියලා. ඉතින් මේ default gateway එක තමයි හැම වෙලාවෙදිම single exit single entrance වෙන්න ඕන ඕනෑම device එක. ඒ හරහා අපිට පරිපාලනය කිරීම පරිගණක ජාලකරණය මධ්‍යගත පරිපාලනයකට යටත් කිරීමට නැත්නම් central administration එකට යටත් කිරීමට හැකියාව උනත් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් default gateway එක පාවිච්චි කරනවා කියලා කියන්නේ තමන්ගේ local area network එකෙන් වෙනත් local area network එකකට හෝ වෙනත් පරිගණක ජාලයකට ඔබගේ දත්තය සම්ප්‍රේෂණය කරන එකට අදාළව වැඩ කරන රවුටරේ ඔබේ පැත්තේ තියෙන ඔබේ network එකට fix කරලා තියෙන interface එක තමයි අපි default gateway හැටියට සලකන්. ඉතින් මේ default gateway එක සම්බන්ධ විස්තර සහ routing information වලට අදාළ විස්තර ඔබට දැක ගන්න පුළුවන් ඔබේ පරිගණකයේ වගේම router කියන device එක ඇතුළේ. router එකක් කියලා කියන්නේ specialized computer එකක්. එහෙනම් router එකට routing table එකක් තියෙනවා නම් computer එකටත් routing table එකක් තිබිය යුතුයි. computer අදාළව තියෙන routing table එක බලන්න පාවිච්චි කරන command එක තමයි netstat space minus r කියන command එක. network status space routing වලට අදාළව විස්තර තමයි මේ ඔබට දකින්න පුළුවන් වෙන්නේ. ඒ හරහා ඔබට computer එක routing information කොයි විදියටද table එක තියෙන්නේ එමත් නැත්නම් routing table එක switch එකේ කොයි විදියටද තියෙන්නේ මේ වෙලාවේ කියලා දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ routing table එකේ විස්තර හැම වෙලාවෙදිම interface එකට අදාළව තියෙන්නේ IP addresses තමයි. ඊට අමතරව gateway එකට අදාළව අදාළ default gateway එකේ IP address එක ඔබට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ IP addresses වලින් තමයි මේ routing table එකේ addresses maintain කරගෙන ඉන්නේ. ඊට අමතරව router එකක් ගත්තොත් එහෙම packet forwarding කරන්න the router has to look at its routing table to determine where to forward a packet. A router's routing table contains directly connected, remote connected, then default route. මෙන්න මේ වගේ routing එහෙමත් නැත්නම් best path අදාළ router එක විවිධ ක්‍රමවේද ඔස්සේ තමන් දැනුවත්භාවයකට ලක් වෙනවා තමන්ගේ network එකේ තියෙන අනිකුත් network මොනවාද ඒ network වල තියෙන IP addresses මොනවාද කියලා. එහෙම උනොත් විතරයි මේ router එකට කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම
රිමෝට් නෙට්වර්ක් එකකට කනෙක් වෙන්න කියලා R1 කියන එකේනා දන්නේ නැත්තම් කොහෙද මේ රිමෝට් නෙට්වර්ක් එක තියෙන්නේ කියලා සෑහෙන ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒක නිසා තමයි මේ රිමෝට් රවුට්ස් පවා අපේ devices දැනගන්නේ ඒ අදාළ routing protocol එක පාවිච්චි කරලා. ඉතින් මේ දේවල් වල අවශ්‍යතාවය එන්නේ මේ routing table එකක් වගේ එකක් examine කරන අවස්ථාවේ සහ IP addresses ගැන ඔබ අධ්‍යයනය කරන අවස්ථාවේ. Cisco router එක උනත් ඔබට routing table එක බලන්න ඕන නම් අදාළ privilege exact mode එකට ගිහිල්ලා show ip route කියන command එක හරහා router එකේ තියෙන directly connected ඒවා 100ක් උරෙනොත් local කියන ඒවා අදාළ directly connected network එකේ represent කරන router එකේ interface එකේ ip address එකත් මෙන්න මේ වගේ දේවල් maintain කරන අතරේ ඊට අමතරව මේ routing protocols වලින් විස්තර ලබාගෙන remote network පිළිබඳව අවබෝධය ලබා ගන්න. මේ ඔබට දකින්න හම්බ වෙන්නේ routing table එක සාමාන්‍යයෙන් සුලභව දකින්න පුළුවන් වෙන directly connected network වලට අදාළ entries automatically ඔබේ පරිගණක ජාලකරණයේ සටහන් වෙලා තියෙනවා ඒ අදාළ device එකේ. directly connected network වල device එකේ මේ අදාළ routing entries මොනවාද කියන එක by default තියෙනවා. අමුතුවෙන් අපි වෙනමම configure කරන්න දෙයක් නැහැ මේ කියන network components. ඉතින් අනුතරුව remote routes entries ගැන කතා කරොත් එහෙම සමහර network තියෙනවා අපේ router එකට directly connected නැහැ. අන්න ඒ වගේ remote routes ගෙන යන්න තමයි නැත්නම් ඒ දේවල් ලබා ගන්න තමයි අපි ගොඩක් වෙලාවට මේ routing protocol එකක් පාවිච්චි කරලා මුළු network එකේම තියෙන network ටික අපේ devices වලට ගෙන්න ගන්න. ඉතින් මේ routing remote network routing protocol සරහා ගෙන්න ගන්න එක. ඒ ගෙන්නගත් විස්තර අධ්‍යයනය කරලා හොඳ routing table එකක් හදන එක තමයි router-ේ වගකීම වෙන්නේ. ඒ සඳහා විවිධාකාරයේ protocols නීතිමාලාවන්ස් දකින්න පුළුවන් වෙයි. ඒකම මේ routing table එකේ විස්තර ඔබ දැක්කට පස්සේ ඔබට පුළුවන් ගොඩාක් විශ්ලේෂණය කරන්න. මේ දේවල් වල විස්තර මෙන්න මේ IP address එක හරහා තමයි මේ කියන information යන්නේ. මෙන්න මේ වගේ දේවල් පිළිබඳව routing protocols ගැන අධ්‍යයනය කරද්දී මේ routing table එකේ entries සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකද මේ entry එකෙන් තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. මේ entries වලින් තමයි network communication හැම දෙයක්ම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ router එක. මේ router කියන device එක ගත්තොත් එහෙම router එකක් කියලා කියන්නේ specialized computer එකක්. මම අර කලින් කිව්වා වගේ. හැබැයි computer එකක් වගේ නෙමෙයි හැඩයෙන් පොඩි වෙනසක් ඔබට දකින්න පුළුවන් වෙයි. හරිය නෑ ඍජු ගෝණාස්ත්‍රාකාර එකක්. ඉතින් මේ device එක අපි පාවිච්චි කරන්නේ වෙන වැඩකට. එහෙමත් නැත්නම් routing කරන්න best path එක සොයාගන්න සහ මේ IP addresses එහෙම නැත්නම් logical addresses devices වලට දෙන්න. ඉතින් මේ special device එක computer එක වැඩ කරාට CPU operating system memory වගේ දේවල් තිබ්බට මෙයා විශේෂයෙන්ම routing වලට හදපු devices. ඉතින් මේක ඇතුලේ ඔබට දකින්න පුළුවන් CPU එකක් තියෙනවා සාමාන්‍ය computer එක සමා වෙන්න සාමාන්‍ය computer එක තියෙන motherboard එකක් වගේ CPU එකක් තියෙනවා. ඊට අමතරව internet network operating system නැත්නම් iOS එක ඔබට දකින්න පුළුවන් අදාළ device එකේ.
මේ වගේ දේවල් සාමාන්‍යයෙන් ඔබට දකින්න තියෙන දේවල් non volatile random access memory power ගියාට පස්සේ ඔක්කොම memory නැති වෙන ඒවා ඊට පස්සේ random access memory ඊට පස්සේ routing table routing configuration file buffer startup config ios files power on self test මේ වගේ නානා ප්‍රකාර දේවල් ඔබට router එකේ දකින්න පුළුවන් මේ හැම දෙයක්ම සාමාන්‍යයෙන් computer එක තියෙන devices හා සමාන ඒවා. ඒ නිසා මේ router එක ඇතුළේ ඔබ දැක්කොත් එහෙම පෙනෙයි computer එකේ තියෙන දේවල්ම තමයි තියෙන්නේ කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ මේක specialized computer එකක් කියලා. මේ router එකට අපිට පුළුවන් අපේ network සම්බන්ධ කරන් කලින් රූප සටහනේ ඔබ දකින්න ඇති කොහොමද මේ device සම්බන්ධ කරන්නේ කියලා. ඉතින් මේ device සම්බන්ධ කරන්න router-ේ interfaces තියෙන්න ඕන. ඒ වගේ interfaces ගණනාවක් තියෙන devices තියෙන. පොඩි devices වල interfaces පොඩි ප්‍රමාණයක්, ලොකු devices වල interfaces ලොකු ප්‍රමාණයක් ඔබට දකින්න පුළුවන්. කොහොම වුණත් මේ router එකට අපි plug කරන්නේ අපේ information route කරන්න ඕන නම් පමණයි. ඒක පිළිබඳව ඔබ අවබෝධයෙන් සිටිය යුතුයි. ඉනනතරුව මේ තියෙන්නේ router එකක තියෙන්න පුළුවන් physically ඔබට දකින්න පුළුවන් interfaces. සමහර ඒවා WAN communication එකට පාවිච්චි කරන interfaces. සමහර ඒවා LAN communication වලට පාවිච්චි කරන interfaces. තමන්ගේ අභිමතය පරිදි මොනවාද භාවිතා කළ යුතු interfaces කියලා ඔබට තෝරා ගැනීමට හැකි වෙන ආකාරයට යම් යම් router series Cisco release කරලා තියෙනවා. ඉතින් පොඩි මායතනයකට ඔබ ගන්න router එක මේ facilities නොතියෙන්න පුළුවන්. හැබැයි උඩ ranges වල devices වලට මේ දේවල් කරන්න හැකියාව තියෙනවා. ඉතින් packet tracer activity එකක් ඇත්තටම තියෙනවා මේකට අදාළව. මම මේ packet tracer activity එක ඔබට assignment එකක් හැටියට දෙන්නම් network essentials course එකේ. බොහෝ දෙනා ලියාපදිංචි වෙලා සිටිනවා. මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට ඒකේ තියෙන විභාග ටිකක් ඉවර කරන්න කියලා සහතිකය ගන්න. ඒ අදාළ පාඨමාලාවේ ඊට අමතරව මෙන්න මේ කියන packet tracer activity එකත් මම පැවරුමක් හැටියට ලබා දෙන්න සූදානමක් තියෙනවා. ඉතින් කොහොම වුණත් router එකක ක්‍රියාකාරීත්වය ගත්තොත් එහෙම. මොකද මේ කියන network layer එකේ device එකකට උදාහරණයක් තමයි router කියන්නේ. ඊට අමතරව multi layer switch කියන device එක සහ අනිකුත් ඕනෑම device එකක් මේ network layer එකේ protocols වලට support කරන අපි සලකනවා network layer එකේ device එකක් හැටියට. එහෙමත් නැත්නම් routing capable device එකක් හැටියට අපි සලකනවා. ඉතින් මේ කියන device එකේ අපි හැම වෙලාවෙම අර ගෙදර යනකොට කම්පියුටර් එක ඕෆ් කරලා යනවා වගේ වැඩ ඉවර වෙච්ච ගමන් routers ඕෆ් කරන්නේ නැහැ ගොඩාක් ආයතනවල. පැය 24ෙම දවස් 7ෙම ක්‍රියාත්මක වෙන උපකරණයක් තමයි routers switches වගේ කියන ඒවා. ඉතින් මේ router එක කොහොමද වැඩ කරන්නේ? router ඇතුලේ තියෙන operating system එක එකපාරට ක්‍රියාත්මක වෙලා කොහොමද මේ network communication වලට දායක වෙන්නේ කියලා. ඇත්තටම මේක ගත්තොත් එහෙම සාමාන්‍ය computer එක සිද්ධ වෙන විදිහටමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට මම වැඩිදුර විස්තර කියන්න යන්නේ නැහැ. මේ router එකත් computer එකක් වගේම power on self test වෙලා අදාළ components නැත්නම් අදාළ information RAM එකට load කරගෙන මේ වගේ දේවල් තමයි සිද්ධ කරන්නේ. මේ තියෙන්නේ router එකේ boot process එක, boot up process එක. router එක on කරපු ගමන් මොකද සිද්ධ වෙන්නේ කියලා ඔබට තාර්කික අවබෝධයක් ලබා ගැනීමට තමයි
මේ සටහන අපි එක්කාසු කරේ. ඔබට මෙහි තියෙන කොටස් කියවලා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි මොකක්ද ඇත්තටම මේ කියන router boot up process එක කියන්නේ කියලා.